ඉල්ලන ඉල්ලන දේ දෙන්න බෑ කියපු රනිල් කරන්න කියපු කියපු වැඩේ කරන්න බෑ කියපු රනිල් ජනතාවගේ රාජ්‍ය සේවකයාගේ ආරක්ෂක අංශවල පොලිසියේ බන්ධනාගාරයේ වතුකම්කරුවගේ දීවරයන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට එව්වා කරන්න බෑ කියපු රනිල් එකපාරට පේනවා ඡන්දේ නම් කෙල වුණා තමයි මේකෙන් විනාසයි අන්ත පරාජයක් අත් වෙනවා මොකද කරේ 2025 ඉඳලා 125කින් පැටු පැඩි කරන්න తీරණය කරා රාජ්‍ය සේවකයන් කරගන්න බැරුව ඉන්නකොට කියලා වතුකම්කරුවන්ට 1700ක වැටුපත් දෙන්න බැරි බොරු ගැසට් එකක් ගැහුවා අන්තිමට ගැසට් රිවර්ස් කරගත්තා දීවරයන්ට සහනාධාරය දෙනවා කියලා අවසාන මොහොතේ ඡන්දය බලාපොරොත්තුෙන් ප්‍රකාශයක් කරා ගොවියන්ගේ පොහොර සහනාධාරය වැඩි කරනවා කියලා අවසාන මොහොතේ තීන්දුවක් ගත්තා ගොවි ණය කපලා දානවා කියලා අවසාන මොහොතේ තීන්දුවක් ගත්තා මේ රටේ ඉන්නේ ගොන්නු නෙමෙයි හරිද මේ රටේ හරක් නෙමෙයි ඉන්නේ මේ රටේ ඉන්න උන්ට තේරෙනවා දේශපාලනේ හයක් හතරක් දන්න උන්ට මොකද්ද මේක මැතිවරණ ගුණ්ඩුවක් කියන මේක මැතිවරණයට ගහපු ගේන් එකක් කියලා හැබැයි ඒක තමයි රනිල් වික්‍රමසිංහ කරේ අනුර කුමාර දිසානායක මොකද්ද කරේ අනුර දිසානායක කියලා තිබ්බ එක කරනවා කියලා මොකද දීවරයා විශේෂයෙන්ම ට්‍රෝලර් යාත්‍රා ඒ හිමිකරුවන්ගේ සංගමේ ඇවිල්ලා මේකට සාකච්ඡා කරා. ඔවුන් කිව්ව එක දෙයයි. අපි ලංකාවට ඩොලර් ගේන්න අපිට මේ ඉන්ධන සහනාධාරය දෙන්න. ගණන් හදුවා මේ මොහොතේ බිලියන 3ක විතර වියදමක් යනවා වැඩේ කරන්න. හැබැයි ඒගොල්ලෝ වාර්ෂිකව බිලියන 8කට 9කට වඩා වැඩි ආදායමක් ලංකාවට ගේනවා දීවර ප්‍රජාවට. එහෙම වුණා මේක රජයට ලාභයි. ඒ නිසා රජයක් හැටියට මේ මොහොතේ පක්ෂයක් හැටියට තීන්දුවක් ගන්නවා දීවර සහනාධාරය දෙනවා කියලා. එනිසා අනුර කුමාර දිසානායක කරන්නේ ජනාධිපති වුණාට පස්සේ මේ වැඩේ කරන එක. රනිල් වික්‍රමසිංහ කරේ මොකද්ද? ජනාධිපති වෙන්න මේ වැඩේ කරන එක. ඔන්න ඕකයි දෙන්නගේ වෙනස.